සාදරයෙන් පිළිගන්නවා මගේ SLFSL YouTube channel එකට අද මම ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ తాවකාලික බඳුනක් හදාගන්න කියලා මේක හදලා තින්නේ පොලිතීන් වලින් අපිට මල් පෝච්චි ඊට පස්සේ අපිට මල් පෝච්චි ගන්න වත්කමක් නැතිනම් අපිට ගෙදර වගා කරන්න ඉඩමාසකම නැතිනම් අපිට පුළුවන් මෙන්න මේ වගේ ඉටිකොළ වලින් හදා ගන්නාලද මෙන්න මේ වගේ ලස්සන බෝ ලස්සන කියන්නේ තින් සාමාන්‍යයෙන් හරි හතර සිටියේද අපිට මේක වගේ පෝච්චියක් නිර්මාණය කරගන්න පුළුවන් හරි ඒකට අපිට ඕනා වෙනවා කතුරක් ඕනේ ඊට පස්සේ ගිනි පෙට්ටියක් ඕනේ ඊට පස්සේ කියත් පටියක් මේ වගේම පහනක් සහ මෙන්න මේ වගේ ඉටිකොළ ඕනේ වෙනවා මේ වගේ ඉටිකොළ ඕනේ වෙනවා මේ වගේ ඉටිකොළ කිලෝ එකක්ම මම නම් ගත්තේ රුපියල් 300කට ඔකට හාඩ්වෙයාර් වලට ගිහලා ඉල්ලන්න ඕනේ පොඩි පැල වග පැල හිටවන්න පුළුවන් සයිස් එකකට පැල වග මේ හදන්න පුළුවන් විදිහට ඉටිකොළ අපිට පෝච්චියක් හදාගන්න පුළුවන් විදිහට ඉටිකොළ කියලා ඉල්ලුවාම ඒකත් දෙන්නේ මෙන්න මේ වගේ ඉටිකොළ තමයි දෙන්නේ මම නම් මෙහෙන් ගත්තේ රුපියල් 350කට ඕගොල්ලන්ගේ පැතිවල ගණන් වෙනස් වෙන්න පුළුවන් කිලෝ එකක් 350යි හරි අපි එනයන් අපේ වීඩියෝ එකට කොහොමද අපි මේ වගේ දෙයක් හදාගන්නේ කියලා බලමු මේක තමයි සරල ක්‍රමයක් ඔකත් සමාන විදිහට මේක දන්නවත් ඇති ඒ වුණාට මමත් මේක වීඩියෝ එකක් විදියෙන් ඔයාලට අරන් එන්න හිතුවේ මොකද මමත් මේ විදිහට මේ අපිට මටත් වගා ගන්න ලොකු ඉඩක් නැහැ ඒ හින්දා මමත් මේ වගේ පොඩි පොඩි පෝච්චි හදලා මිරිස් පැල ඊට පස්සේ ඒ වගේ දේවල් මේ හිතවල තියෙනවා අවුරුද්දක් විතර තියාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව ඊට පස්සේ මේක දිරාපත් දෙන්න ගන්නවා ඊට පස්සේ අවුවට පිච්චෙනවා ඒ වගේ වුණාට පස්සේ මේකෙන් මේකේ ආයු කාලය අඩු වෙලා යනවා හරි නේ අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එක දැන් ඊට කලින් කියන්න ඕනේ ඔයාලා මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න SL Agro SL YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම තමයි අනිවාර්යෙන් මතක් කරලා bell icon එකක් click කරගන්න එතකොට පුළුවන් ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා ගාවටම ගෙන්න ගන්න හරි එහෙනම් අපි යන් එනං අපේ වීඩියෝ එකට දැන්ම subscribe කරලා bell icon එක click කරන්න like කරන්න comment කරන්න share කරන්න දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න ඒ වගේම like කරන්න comment කරන්න share කරන්න අපි මුලින්ම මෙන්න මේ වගේ මේක ඉටිකොළ මේව ඉටිකොළ රෝලෙන් ඉටිකොළ කෑල්ලක් කපා ගන්න ඕනේ අපි අපි බලමු ඒ කියන්නේ අපි පැලේ හිටවන්න පුළුවන් උස ප්‍රමාණයට කොච්චරක් වගේද කියලා අපිට මේකෙන් කපා ගන්න ඕනේ ඒකට කතුරක් වගේ එකක් භාවිතා කරලා මේව කපා ගත්තට පස්සේ අපිට මේක හදා ගන්න පුළුවන් හරි අපි දැන් බලමු මේක මෙහෙම කපාගෙන ඊට පස්සේ මෙන්න මෙතක් විතර දිගයි. ඕකට මේක දිග වැඩි නම් හරිද? මේ දිග කියන්නේ මෙන්න මෙතක් විතර ලොකු වෙනවා ඈ. ඕක මෙතක් විතර ලොකු වෙනවා. හරිද මේ? සයිස් එකෙන් ලොකුයි. ඒ හින්දා සයිස් එකෙන් ලොකු වෙනවා. ඒ හින්දා ඔයාලට මීට වඩා පොඩියට ගන්නත් පුළුවන්. එහෙම අරගෙන ඊට පස්සේ මේක මෙන්න මෙහෙම දෙකට නමලා මෙහෙම දෙකට නමලා දෙකට තුන්ද නමාගෙන මෙන්න මේ වගේ මැදින් පොඩක් නමාගෙන අපි මේකේ වතුර බහින්න ඕනේ හින්දා මෙන්න මේ ආකාරයට ඉඩස් ටිකක් හදා ගන්න ඕනේ මේම ඉඩස් ටිකක් හදා ගන්න ඕනේ ඔන්නෝම ඉඩස් ටිකක් හදා ගන්න ඕනේ ආයි තවත් තැනකින් නමලා ආයි ටිකක් හදා ගන්න ඕනේ ඊට පස්සේ අපි කරන්න ඕනේ අපේ පහන පත්තු කරගෙන
මේක සීල් කරගන්න ඕනේ. මේකට අර මැෂින් එකක් තියෙනවා, ඉටිකොල සීල් කරන මැෂින් එකක් තියෙනවා. එකක් අපි ගාව ඉතින් හැම ගෙදරකම මගේ නෑනේ තියව තියෙන ගොහොව විතර තියෙන ඉතින් මේ කඩවල් වලනේ. ඉතින් අන්න ඒ හින්දා අපි මේකට භාවිතා කරන්නේ අපේ පහනක් තමයි භාවිතා කරන්න ඉටිපන්දමක් හරි මොකක් හරි දෙයක් මේකට භාවිතා කරන්න ප්‍රතිපන්දමක් හරි පහනක් හරි වඩාත් හොඳයි. पहान पत्तू कर गमो पहान पत्तू कर गे ने मेन में किया पटिये मेन में ही में तियला इट वास उन्नो मुंदट नमा गंडो ओने හොඳට තද වෙන්න නමා ගන්න ඕනේ. කොහොම තද වෙන්න නමාගෙන ඔන්නෝම එකපාරක් ඔන්නෝම ඇදලා ඊට පස්සේ මේකට අල්ලන්න ඕනේ. මෙන්න මේ විදිහට අල්ල ගන්න ඕනේ. දැක්කනේ මේ මෙන්න මෙහෙම හොඳට මේක උණු වෙනවා. උණු වුණාට පස්සේ ඔන්නෝම පොඩ්ඩක් අතින් ඔන්නෝම කරන්න ඕනේ. ඒ වගේ අපි දිගටම මේක පුච්ච ගන්න ඕනේ, සීල් කර ගන්න ඕනේ වෙනවා. ආයි අරගත්තා, ආයි හොම කරා. මේක වැඩියෙන්ම රත් වෙන්න දෙන්න එපා. එහෙම රත් වුණොත් එහෙම මේක මේ ඇලවෙන්න ගන්නවා. මේකටම ඊටස් වාගේ අතත් පිච්චෙන්න පුළුවන්. ඒ හින්දා පරිස්සමෙන් තමයි මේ වැඩේ කරන්න ඕනේ. ගාන්ට ලස්සන්ට මෙන්න මෙහෙම මේක පුච්ච ගන්න ඕනේ. මෙන්න එහෙම පුච්ච ගන්න ඕනේ. හරි. දැන් ඔන්න අපි හරි මේ අයින ටිකත් හොඳට පුච්ච ගන්න ඕනේ. දැන් හරි. දැන් මේක තමයි අපේ මේ තියෙන්නේ අපේ තාවකාලිකව අපි හදාගත්ත අපේ පෝච්චිය. මේක අවුරුද්දක් විතර අපිට භාවිතා කරගන්න පුළුවන්. දැන් ඉතින් මේකට පස් දාලා පැලයක් හිටව ගන්න තමයි තියෙන්නේ. හරිද? පස් දාලයෙන් පැලයක් අපිට මේකේ හිටව ගන්න පුළුවන්. මේකට දිගු කාලීන, ඒ කියන්නේ අවුරුදු දෙකක් තුනක් විතර හැදෙන පැල ඒව හදාගන්න එපා. මිරිස් වගේ කෙටි කාලීන දෙයක් මේවා හිටවන්න සුදුසු වෙනවා. ඊට සුවාලට වෙන්නේ වගේ ලස්සන මේ කවරයක්, කව එකක් බලා ගන්න පුළුවන්. කවරයක් බලා ගන්න පුළුවන්. හරිද? ඔයාලත් ගෙදරින් අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් කරලා බලන්න. ඔයාලටත් මම හිතනවා ඉතින් ඔයාලටත් ඉතින් දැන් ඉතින් නාගරීකරණය වීමත් එක්කලා ඉතින් වගා කරන්න එහෙම ඉඩක් නෑ. ඒ හින්දා ඉතින් අපේ කට්ටිය පෝච්චි භාවිතා කරනවා, ඒ වගේම ප්ලාස්ටික් බෝතල් පරණ අන්නේ වගේ දේවල් භාවිතා කරනවානේ. කෙසේ නමුත් අපිට පෝච්චි ගන්නත් එහෙම වත්කමක් නැතිනම් මෙන්න මේ වගේ ක්‍රමයක් භාවිතා කරන එක ඉතාමත්ම සුදුසුයි. මොකද මාත් මේ ක්‍රමය අත්හදා බලලා තියෙනවා. මේක ඉතාමත් හොඳ ක්‍රමයක්. මන්නම් වගා කරලා තියෙන මේවා මිරිස්, තක්කාලි වගේ දේවල් තමයි වගා කරලා තියෙන්නේ. අවුලක් නැහැ, හොඳටම වැඩෙනවා. අවශ්‍යලාට පෝර ටික දාන්න, ඊට පස්සේ අවශ්‍යලාට වතුර දාන්න. ඊට පස්සේ අපිට ඉතින් මේකත් පෝච්චියක් වගේ තමයි. හරි, මම ඔයාලගෙන් එහෙනම් ආයෙත් කියනවා, ඔයාලට කියනවා ආයෙත් මේ වගේ එකක් හදන්න, මේ වගේ දේවල් හදලා ගෙදර වගා කරන්න. ඊට පස්සේ ගෙදරට අවශ්‍ය එළවලු ටික අපි ගෙදරින්දම හදාගමු. අන්න එහෙම අපි කොහොමරි කාබනික ගොවිතැන දියුණු කරන්න බලමු. එතකොට අපි රටින් ගේන්න වෙන්නේ. ඊට පස්සේ අපිට අපේ අපේ ශ්‍රී ලාංකික ගොවියව අපිට ශක්තිමත් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපේ රටට අපේ රටින් පිටරට යන සල්ලි ගොඩාරියක් අපේ රටේ ඉතුරු කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. හරි, එහෙනම් යාළුවනේ ඔයාලා
මේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒක තමයි මතක් කරලා bell icon එකත් click කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ video එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් මේ video එකෙන් ඔයාලා යමක් ගත්තා නම් මං කියන ඔයාලට මේක like කරන්න, comment කරන්න, share කරන්නත් කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. මම මේ ගෙනාපු ක්‍රමය ගොඩාක් කට්ටිය දන්නවා. හැබැයි දන්නේ නැති කීප දෙනෙක් හරියටිනේ. අන්න ඒ වගේ කට්ටියද බලන්න මේක අනිවාර්යෙන් share කරන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලගේ යාළුවන්ටත් මේක share කරන්න. ඒ කට්ටියට කියන්න channel එක subscribe කරන්න කියලා. හරි එහෙනම් යාළුවනේ ඔයාලට මං ආයෙත් අලුත්ම අලුත් video එකකින් මම ඔයාලව හම් වෙන්න. එතකන් ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. එහෙනම් ජය වේවා කියලා ඔයාලට ඔක්කොටම බුදු සරණයි.